ජීවිතේ රස වින්දනයක් එකතු කරනවා වගේම ආර්ථික වශයෙන්ම තමන්ට ශක්තියක් වෙන දෙයක්. ඉතින් වැඩිපුරම අපි දැකලා තියෙන කාන්තා පාර්ශවය මේ අත්කම් නිර්මාණ වගේ කලාවත් එක්ක සම්බන්ධ වෙනවා. නමුත් අද අපිත් එක්ක ඉන්නේ පුරුෂ පාර්ශවයෙන් කෙනෙක්. ඒ තමයි අත්කම් නිර්මාණ ශිල්පී සරත් රාජපක්ෂ මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබව. ආයුබෝවන්. සුබෝ දැස්නක් වා ඔබතුමියට. ඒ වගේම ලැබුවා වූ වසර නව වසර සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වෙන්න ඕනේ. ඉතින් සරත් මහත්මයා, අපි අද කතා කරමු අපි මොනවා ගැනද අද කරන්න යන්නේ? මොකද්ද මේ අත්කම් නිර්මාණය අපි අද කරන්න යන? මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ මහත්මිය මේ අපි කවුරුත් ප්‍රයෝජනයට ගන්න ඒත් වෙළඳපොලේ මං හිතන්නේ දකින්න ලැබෙන්නේ නැති මේ කුඩාම ප්‍රමාණයේ හැන්දක් අපි මේකට කියනවා මේ සෑන්ද කියලා. එහෙමත් නැත්නම් ටේබල් ස්පූන් එක කියලා කියනවා. මේක මම සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙනවා. මැෂින් වලින් කරන්න ඕන කාර්ය කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කිතුල් ලීය අරගෙන මේක පළලා ඒක ඇතුළට මේ පොල් කටුව කපාගත්ත හැන්දේ හැඩේ දාලා මේකට සම්පූර්ණයෙන්ම ආපහු ලීයනම තියලා තමයි හරි ගස්සලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ස්වභාවිකවම නිර්මාණයක් විදිහට කරලා තියෙනවා. ඉතින් මම මේක බලාපොරොත්තු වෙනවා දැන් නිර්මාණය කරලා අවසానයි මේ වගේ මේ ලස්සන හැන්දක් බවට පරිවර්තනය කරගන්නකම් ඉතුරු කාර්ය කොහොමද වැලි කඩදාසියෙන් කරන්න කියන එක තමයි දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ පොලිෂ් කරගන්න වැඩේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්වභාවිකවම. ඒ අනුව මම මුලින්ම 120 වැලි කඩදාසියෙන් මේකේ රළු බව ඉවත් කරගන්න කටයුතු කරනවා. මේකෙන් අපි මේ මුල්ම ගොරෝසු බව ඉවත් වෙනකන් අපි හොඳින් මැද ගන්නවා මේ ආකාරයෙන් අති. සරත් මහත්මයා, ඔය ගැන කතා කරන ගමන්ම මෙතන මන්ට පේන තියෙන නිර්මාණ කීපයක්ම අපි ඒ ගැනත් කතා කරමු. මට එක එක වර්ගයේ හැඳි ගෑරපු පේන තියෙන අපි ඒ ගැනත් කතා කරමු පොඩ්ඩක්. කතා කරමු අපි. ඔව්. මට කියන්න මම 120 මැදල ඉවර කරලා 220 මේක නැවත මදින්න පටන් ගන්නවා. හරි. ඉතින් මේ මට පේනවා දැන් ගෑරප්පු ඒ වගේම හැඳි තියෙනවා මෙතන පොඩ්ඩක්. ඒ වගේම මට කියන්න බලන්න මේ මොකද්ද කියලා. ඇත්තටම මම ඒක නිර්මාණය කරන්න බලාපොරොත්තු වුණේ මේ අපිට gift එකක් වගේ දෙනකොට අපි දෙන හැම දෙයක්ම සාමාන්‍ය jewelry වගේ දෙයක් දුන්නොත් තමයි ගොඩ කාලයක් තියෙන්නේ. ඔව්. ඊට අමතරව මේක මම bookmark එකක් විදිහට නිර්මාණය කරේ. යම්ෙකුට ඕක අපි ත්‍යාගයක් විදිහට දුන්නත් එයාගේ මුළු ජීවිත කාලයම පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණයක් විදිහට බොහෝ කාලයක් අරගෙන යන්න පුළුවන්. ඒතකොට සිහි වටනයක් විදිහට උනත් ඒක ඉතා දිගු කාලයක් තියාගන්න පුළුවන් නිසා මම ඒක නිර්මාණය කරන්න පෙළඹුණා. ඔව්. ඒ කියන්නේ මතක සටහනක් හැටියටත් අපිට තියාගන්න පුළුවන්. ඔව්. අතට මතක සටහනක් විදිහට දෙන්නම තමයි. මොකද අර අපිට ජුවලරි වගේ දෙයක් දුන්නොත් නේ ගොඩ කාලයක් මතකේ තින්නේ. දැන් මේක දුන්නොත් එයාගේ ආයු කාලෙම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුවම. ඔව්. අපි ඊළඟ පියවරට ගියොත් සරත් මහත්මයා. ඔව්. දැන් මම 120 220න් මැදලා අවසන් කරා. මේ අර ඒකේ මැන්දට පස්සේ ඇතිවෙන මේ දූවිලි ගතිය පොඩ්ඩක් පිහා ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේක ඊළඟට 320 වැලි කඩදාසියෙන් මදින්න පහසු වෙන්නේ. එතකොට මේක මේ සුමට කරන තරමට තමයි මේ මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ සබහ දහමේ වර්ණය. සබහ දහමේ වර්ණය තමයි අරගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ තුලින් අපිට කිසිම මේ કૃතිම වර්ණකාරකයක් නොයොදා අපිට මේක කොහොමද ඉතාමත්ම අපිට ඇහැට දකින්න පුළුවන් ලස්සන නිර්මාණයක් කරගන්නේ කොහොමද කියන එක තමයි බලන්න. දැන් පිරිමැදල ඉවරුණාට පස්සේ ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? මේ විදිහට එකින් එක පිරිමැදගෙන පිරිමැදගෙන යනකොට අවසාන වෙනකොට මේ රෙදි කෑලිම මන් දූවිලි ටික පියගෙන පියගෙන යනවා. මේක හැබැයි ඒ වැලි කඩදාසි වලින් පියගෙන යනකොට මේ අවසානයේ මේ ඔබතුමිය ළඟ ඔය නිමා කරලා තියෙන තත්ත්වයටම ඒ කියන්නේ අර විදිහට අපි හැඳ සාදාගෙන අපි වැලි කඩදාසියෙන් පිහ දැම්මට පස්සේ පිරිමැදලා ඒක නිම කරගත්තට පස්සේ මේ විදිය නිර්මාණයක් අපිට ඔව් අවසාන වශයෙන් ඇත්තටම මේක තාම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත නිර්මාණයක් බවට පත් වෙනවා මේ අවසානයේ. ඔව්. ඒත් එක්කම අපි කතා කරමු සරත් මහත්මයා, ඔබ මේ දේවල් කරන්න පෙළඹුණේ කොහොමද? මේ අත්කම් නිර්මාණ කරන්න පෙළඹුණේ කොහොමද? ඇත්තටම මම මේසේ ශ්‍රීටපු කෙනෙක් නෙවෙයි. මම අවුරුදු 18ක් වෙනකොටම මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳිලා ගැමුණු ඒවා බලකායේ වැඩ කරන්නේ. ඒ අනුව මම වසර 22ක යුද හමුදා කාලේ ඉවර කරලා
ගෙදර ආවට පස්සේ මම වගා කටයුතු වලට පෙළඹෙනවා. ඊට පස්සේ මම මේ වගා කටයුතු වලට වශයෙන් පටන් ගන්නේ ඇම්බර් කෙසෙල් වගාව. නමුත් ඒකට වෙන වෙනස් ක්‍රියාකි රෝගකාරකයක් ඇවිල්ලා ඒක විනාශ වෙලා යනවා. ඊට පස්සේ මම වැනිලා වගාවක් කරනවා. ඊට පස්සේ මම මගේ අයියත් එක්ක එකතු වෙලා ගොඩනැගිලි ඉදිකිරීම මාංශය කරගෙන යනවා. ඒ අතරතුර තමයි මට අහම්බෙන් මේ ගෙදර හැන්දක් කැඩිලා ඒක හදාගන්න යනකොට තමයි මේකට පෙළඹුණේ. මේක එතකොට මම මේ වෙනකන් කියන්නේ මේ වෙනකොට මම කිසිම කෙනෙකුගෙන් මේ දෙයක් ගැන දන්නේම නැහැ කිසි දෙයක්. ඔබම තනියම අත්හදා බලලා මේ දේවල් ගැන ඔව් මටත් පුදුමයි වෙනවා මන් තුල මේම කෙනෙක් හිටියේ කොතනද කියලා. ඒක තමයි. ඉතින් අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා ඔබට හෙට දවසේදී ජනාධිපති රන් සම්මානයෙන් ඔබ පිළිදෙවුම් ලැබීමට නියමිතයි කියලා. ඒ ගැන අපි කතා කරමු පොඩ්ඩක්. ඔව් ඇත්තටම මම මේ ව්‍යාපාරය පටන් ගන්නේ ලියාපදිංචි කරන්නේ 2022 සැප්තැම්බර් මාසේ 22. මේ වෙනකොට මාස 15යි දින 12 වගේ කෙටි කාලයක් තුලදී මම මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. මේ අත්කම් වලින් මෙවර ශිල්පාභිමානී තරඟයට සමස්ත ලංකාවෙන්ම පොල්කටු තරඟ වලින් රන් සම්මාන හිමි කරගන්න ලැබිලා තියෙනවා. යනුව හෙට දිනේදී BMI CHCදී පැවැත්වෙන ජනාධිපතිතුමන් සහභාගි වෙන උලෙනකදී රන් සම්මානේ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්නවා. ඔව් නුගසෙවන අපිත් ඔබට සුබපතනවා. ඒ වගේම දැන් අපි අවසන් ප්‍රතිඵලය කොයි වගේද කියලා පෙන්වන්න බලන්න. දැනට මේ තව එකක් තියෙනවා. අපි දැන් මේ වෙනකොට 1200 වෙනකම් මැදලා තියෙන්නේ. මේ අවසාන ටික අදිරියේ තමයි මේ යන්නේ. මේ අවසාන අදිරියේදී මට පුළුවන් වෙනවා මේ හැඳ මේ සම්පූර්ණයෙන්ම ෆිනිෂින් කරලා අවසන් කරගන්න. ඒ වගේම සරත් මහත්මයා අපි මතක් කරමු නැවතත් මොන වගේ මොන කඩදාසි අංක ටික කඩදාසි අංක කිව්වද? මේක මුලින්ම නම් ෆිනිෂින් මුලින්ම ආරම්භ කරන්නේ 40 කඩදාසි. 40න් ආරම්භ කරලා මේක සම්පූර්ණයෙන්ම අපි 40 120 220 320 400 600 1000 1500 මේ අවසාන වශයෙන් 2000 වෙනකන් මේක සයින් කරාට පස්සේ අපිට පාවිච්චියට ගන්න පුළුවන් ඉතාමත්ම ස්වභාවික ඒ වගේම අපිට මේක දෛනිකවම පාවිච්චි කරන්න පුළුවන් මේකේ මම ස්ටෑන්ඩ් කියන අපි කියන්නේ සම්මත ප්‍රමාණවන් වලට වඩා චුටක් අඩුවෙන් හදලා තියෙනවා මේ අපේ දැන් ප්ලාස්ටික් අයින් කරන නිසා ඒකෙදි දරුවන්ට පාසල් අරගෙන යන්න ඒ වගේම වැඩිහිටියන්ට උනත් දිනපතා අවශ්‍ය දේවල් වලට පාවිච්චි කරන්න හැකියාව තියනවා නේද? ඔව් මේ නිම කරපු හැන්ද ඔබ මේ තියෙන්නේ නිම කරපු හැන්ද. ඔව් මේ නිම කරපු නිර්මාණශීලී මේ දෙකේ වෙනස බලන්න පුළුවන්. ඒක තමයි. හරිම නිර්මාණශීලී නිර්මාණයක් අත්කම් නිර්මාණයක්. ඉතින් අපි මතක් කරමු මේ පිළිබඳව ඔබ ප්‍රේක්ෂක බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයින්ට ප්‍රශ්න තිබුණොත් මොන හරි අහන්න කොහොමද ඔබව සම්බන්ධ කරගන්නේ? මම සම්බන්ධ කරගන්න පුළුවන් 0771 80 6899. 0771 80 6899 කියන දුරකථන අංකයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා මේ වගේ නිර්මාණශීලී නිර්මාණයක් අත්කම් නිර්මාණයක් අපේ ප්‍රේක්ෂකින්ට කියලා දුන්නට. ඉතින් ඒත් එක්කම මනෝජ් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව් අපි